ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් දින 14 නිරෝධායන කටයුතු නිමා වීමෙන් අනතුරුව අද දිනෙත් 217 දෙනෙකු මෙසේ නිරෝධායන කටයුතු නිමා වීමෙන් අනතුරුව නිවෙස් බලාපිටත් කරනු ලැබුවා. මෙයින් ශ්‍රී ලංකා යුද හමුදා විසින් පාලනය කරන ගුණ්ඩසාලෙන් 30 දෙනෙකුත් නාවික හමුදා විසින් පාලනය කරන බූස්ස නිරෝධන මධ්‍යස්ථානයේ 11 දෙනෙකුත් ගුවන් හමුදා විසින් පාලනය කරනු ලබන මුලතිව් නිරෝධන මධ්‍යස්ථානයේ 203 දෙනෙකුත් ඇතුළු 217 දෙනෙකු මෙසේ නිවෙස් බලාපිටත් වෙනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම කිය යුතු කාරණක් තමයි මේ නිරෝධායන කටයුතු නිමා වී යන අයවලුන් සියලු දෙනාටම අපි දැනුම් දීලා තිබෙනවා දින 14ක තවත් නිරෝධායනයකට ඔවුන්ගේ නිවෙස්වල ස්වයන් නිරෝධායන ලක් වෙන්න කියලා. මේක ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඉතින් ඒකෙහිඳ ඔවුන් දින 14ක් නිවෙස්වල නිරෝධායන කටයුතු වල නියැලෙන්න ඕනේ. ඒත් එක්කම තමයි අපි ස්ථානෙ වෙත දැනුම් දුන්නා සමහර ස්ථානවලින් මේ දින 14 නිරෝධායන කටයුතු වල කඳුරු වලින් යන අයවුලුන් නිවසකට ගියාම ඔවුන්ගේ නිවසටම නිරෝධායනය වෙන්න කියලා යම් යම් අයවගේ උපදෙස් ලැබිලා දිනවා කියලා. මෙය විය යුත්තක් නැහැ. ඔවුන් පමණක් දින 14ක නිරෝධායන ලක්විය යුතුයි. නමුත් ඔවුන්ට අපි දැනුම් දීලා තිනවා ස්වන් නිරෝධායන ලක් වෙන්න කියලා. ඒත් එක්ක අද වෙනිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු නිම වෙලා 3386 දෙනෙකු මේ ආකාරයෙන් නිවෙස් බලා පිටත්තු ගොස් තිබෙනවා. ඒ අනුව දැනට පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 තුනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙනුත් එකක් නාවික හමුදාවෙනුත් එවාගෙම ඉතුරු 36 ශ්‍රී ලංකා යුද හමුදාවෙනුත් පවත්වාගෙන ලබනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන 40 1287 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මොවුන් අතරින් කණ්ඩායමක් හෙට දිනෙත් මේ ආකාරයේ දින 14ක නිරෝධායන කටයුතු නිමා වීම හේතුවෙන් හෙට දිනේ පිටත්ව යාමට නියමිත තිබෙනවා. ඒත් එක්කම ඊයේ දිනේදී COVID-19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යතුමේගේ ප්‍රධානත්වයෙන් අතුරු අධිකරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව අපි මේ COVID-19 මැඩලීම සඳහා කරනු ලබන මේ කර්තව්‍යයේදී ආයුර්වේද වෛද්‍යවරුන් එවැගේම දේශීය හෙළ වෛද්‍යවරුන් නිල වෙදකම් සහ හෝමියපති යන අංශයන්ගෙන් සමන්විත වූ සියලුම පාර්ශ්වයන්ගෙන් කණ්ඩායමක් 50 දෙනෙකුගේ උත් කණ්ඩායමක් මෙම මධ්‍යස්ථානයේ වෙත ගෙන්වා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. විශේෂයෙන්ම මෙහි මූලික අරමුණ වූයේ දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන COVID-19 වෛරසය මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමටයි. ඉතින් මේ අනුව ඔවුන් මේ වන විටත් යම් යම් ක්‍රියාමාර්ග ඔවුන් සූදානම් කළ තිබෙනවා. මේ සම්බන්ධව සැලසුම් සහගතව ඉදිරියට යෑම සඳහා මෙවැනි සාකච්ඡාවක් ඊයේ දිනේදී මේ ස්ථානයේදී පැවැත්වුණා.